සිළු දෙනම සාදරයෙන් පිළිගන්නවා තවත් රසවත් සංවාදයකට අද වැඩසටහනේදී මම බලාපොරොත්තු වෙනවා 2023 දී Photoshop වලට එකතු වුණ මැජික් වගේ AI feature එක use කරලා හිතා ගන්න බැරි තරම් magical වැඩ රාශියක් කරන හැටි ඔයගොල්ලන්ට කියලා දෙන්න වෙනදා Photoshop වගේ software එකක් එක්ක පැය ගාණක් ඔටුවී කරපු දේවල් දැන් මේ AI feature එක හරහා එකම එක click එකකින් කරගන්න පුළුවන් ඇත්තටම හිතා ගන්න බැරි තරම් creativity level එකක් මේ AI tool එක තුල තියෙනවා එහෙනම් එකතු වෙන්න අද වැඩසටහනත් එක්ක මම ඔයාට මේ හැම දෙයක්ම කරන හැටි step by step කියලා දෙන්නම් ඒ වගේම අන්තිමට අපි කතා කරමු මේ AI feature එක use කරලා designer කෙනෙක් hire කරලා කරගන්න ඕනේ වැඩ ඕනම කෙනෙක්ට තනියම කරගන්න පුළුවන්ද කියලා සහ මේ AI feature එකේ development එක හරහා designers ලගේ job එකට තියෙන අවදානම ගැන එනං අද අපි කතා බහ. ඔයාලට මෙන්න මේ වීඩියෝ එක මතක නම් මෙතනදිමම කෝඩින්, වීඩියෝ එඩිටින්, ඔඩියෝ එඩිටින්, ෆොටෝ එඩිටින්, SEO, රෙෆරන්සින් වගේ විවිධාකාරයේ දේවල් සඳහා යොදා ගන්න පුළුවන් මැජික් වගේ AI tools රාශියක් ගැනම කතා කළා. ඉතින් ඔය වීඩියෝ එක හරහා මම මේ Photoshop වල තියෙන AI tool එක ගැන චූටිම චූටි introduction එකක් දුන්නා. හැබැයි ඒ වීඩියෝ එකේ comments ගොඩක් වැටිලා තිබ්බා සහ මට personally ගොඩක් messages ආවිල්ලා තිබ්බා මේ Photoshop AI tool එක ගැන detailed video එකක් අනිවාර්යයෙන්ම කරන්න කියලා. එහෙනම් මේ වීඩියෝ එක ඒ ආපු request වලට දක්වන ප්‍රතිචාරයයි. මම හිතනවා මේ වෙනකොට ඔයා මේ Photoshop software එකේ beta version එක install කරගෙන ඇති කියලා. install කරගෙන නැත්තම් ඔයා ඒක වහාම කරගන්න. මොකද මේ වීඩියෝ එකේ ප්‍රතිඵල 100%ක් ඔයා ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම මම මේ කියලා දෙන දේවල් ඔයාම practice කරලා බලන්න ඕනේ. ඕගලන්ට මේ AI feature එක embed කරලා තියෙන Photoshop software එක ඕන නම් ඔගලන්ට සිද්ධ වෙනවා Adobe ලාගේ main website එකට ගිහිල්ලා Photoshop free trial එකක් විදිහට download කරන්න. එහෙම කළොත් ඔයාට හම්බ වෙනවා දවස් 7ක free trial එකක්. මේක ඇත්තටම Photoshop ලාගේ beta version එක. ඒ කියන්නේ දවස් 7ක් වෙනකම් ඔයාට පුළුවන් මේ beta version එක මේ free trial එක විදිහට පාවිච්චි කරන්න. දවස් 7ක් ගියාට පස්සේ මේක expire වෙනවා. එතකොට ඔයාට මේක තියාගන්න ඕන නම් ඔයාට monthly මෙන්න මේ subscription එක pay කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම ඔයාට අද මේ beta version එකෙන් magical දේවල් රාශියක්ම කරලා පෙන්නන්නම්. හරි. අපි එමු එනම් practical එකටම. මුලින්ම මම ඔයාට කියලා දෙන්නම් මේ AI feature එක use කරලා photo එකක තියෙන subject එකක් select කරලා ඒ photo එකේ තියෙන background එක change කරන හැටි. හරි. මේ තියෙන්නේ Photoshop ලගේ beta version එක. මෙන්න මේ panel එක තමයි මේ අලුත් Photoshop feature එකේ තියෙන most important item එක. මේකට කියන්නේ contextual task bar කියලා. බැරි වෙලා හරි ඔයාට මේ contextual task bar එකෙන් පේන්නේ නැත්තම් ඔයාට පුළුවන් Windows වලට ගිහිල්ලා මෙන්න මේ contextual task bar කියන එක turn on කරගන්න. හරි. මුලින්ම මම ඔයාට කියලා දෙන්නම් මේක යූස් කරලා මේ සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරන හැටි. මේකට කිසිම විදිහකට කරදර වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ සිලෙක්ට් සබ්ජෙක්ට් කියන අයිකන් එක ක්ලික් කරන්න පමණයි තියෙන්නේ. අපි බලමු. ඔන්න දැන් Photoshop AI එක රන් වෙලා මේ සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරනවා. බලන්න. හරිම ලස්සනට මේ සබ්ජෙක්ට් එක සිලෙක්ට් වුණා නේද? දැන් මම හිතන්නම් මට මේ බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගන්න ඕනේ කියලා. එතකොට මට කරන්න තියෙන්නේ මේ සිලෙක්ෂන් එක ඉන්වර්ට් කරන්න. මෙන්න මේ විදිහට මට මේ සිලෙක්ෂන් එක ඉන්වර්ට් කරන්න පුළුවන්.
දැම්මම මේ සබ්ජෙක්ට් එක අතහැරලා අනිත් බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරා දැම්මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරන්නම් මම දැන් ටයිප් කරන්නම් කමාන්ඩ් එකක් රිෆ්ලෙක්ටිව් අයිස් කියලා බලමු ජෙනරේට් කරලා දැන් මේ ජෙනරේට් වෙනවා මේකට පොඩි වෙලාවක් ගත කරනවා ඒකට හේතුව මේගොල්ලෝ මේ ඩේටා ටික ක්ලවුඩ්ස් වලට අප්ලෝඩ් කරලා තමයි මේ ජෙනරේෂන් එක කරන්නේ වව් හිතා ගන්න බැරි විදිහට මාරම රියලිස්ටික් විදිහට මට ඕනේ දේ වුණා මෙතන මේගොල්ලෝ දෙනවා ඔප්ෂන්ස් තුනක් අපිට මේ ඔප්ෂන් තුනෙන් ඕන ඔප්ෂන් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් දෙවෙනි ඔප්ෂන් එක තුන්වෙනි ඔප්ෂන් එක ඔයා කැමති ඔප්ෂන් එකක් ඔයාට තියාගන්න පුළුවන් ඇත්තටම මේ දේ කරලා ඔයාට පොඩි සොෆ්ට් ටච් එකක් දීලා ඔයාට මේ තියෙන කරෙක්ෂන් ටික එහෙම හදාගන්න පුළුවන් ඒවා ෆොටෝෂොප් වල දෙන පොඩි වැඩ හැබැයි ඔයාට මේ ටූල් එක නැතුව මේ දේ කරන්න ඕන නම් ලොකු වෙලාවක් අරගෙන මේ දේ ඔයාට කරන්න සිද්ධ වෙනවා හැබැයි මේ ටූල් එක තියෙනවා නම් දැක්කනේ මේක එක ක්ලික් එකක් පමණයි දැක්කනේ මාරම ලස්සනට ඉතාමත් පොඩි කාලෙකින් මැජිකල් වැඩක් කරගන්න පුළුවන් වුණා හරි අපි එනගමු තව වැඩකට දැන් එහෙනම් මම ඔයාට කියලා දෙන්නම් ඉමේජ් එකක් හරිම ලස්සනට එක්ස්ටෙන්ඩ් කරගන්න හැටි තව දෙයක් ඔයා මේ ටූල් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් through මේ ටූල් එක යූස් කරන්න ඕනේ මොකද ඒකට හේතුව තමයි මේගොල්ලෝ මේ process එක කරන්නේ Adobe Creative Cloud සරහා වීම එතකොට ඔයා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා නැත්නම් ඔයාට මේ AI feature එක යූස් කරන්න බෑ ඒකත් මතක තියාගනම අපි යමු image extension process එකට ඒදී කරන්න මම තෝරගන්න මෙන්න මේ image එක දැන් මට ඕනේ මේ image එකට මේ කොටස් දෙකක් තව add කරගන්න ඒක තමයි image එක extend කරනවා කියන්නේ ඒකට මේ crop tool එක select කරලා මට අවශ්‍ය ප්‍රමාණයට මම මේ image එක extend කරගන්නවා ඊට පස්සේ මම rectangular marquee tool එක select කරලා මෙන්න මේ විදිහට select කරගන්නවා මේ තියෙන original image එකේ කොටසකුත් අහු වෙන විදිහට ඊළඟට generate fill කියන icon එක උඩ click කරලා ජෙනරේට් කියන එක ඇක්ටිවේට් කරනවා දැන් තියෙන්නේ බලාගෙන ඉන්න කරන්න කිසිම දෙයක් නැහැ කරන්න ඕන ටික AI එක කරනවා වව් දැන් ඔප්ෂන්ස් කිහිපයක් හම්බ වෙනවා මේ ඔප්ෂන් වලින් ඔයා කැමති ඔප්ෂන් එක ඔයාට සිලෙක්ට් කරගන්න තියෙන්නේ ඔයාට තව ඔප්ෂන්ස් ඕන නම් ආයෙ පාරක් ඔයාට මේ ජෙනරේට් කියන එක ක්ලික් කරන්න තියෙන්නේ මෙයා තව ඔප්ෂන් තුනක් ඔයාට ලබා දෙනවා right ඔන්න ඔයගෙ දැන් ඔප්ෂන් හයක් තියෙනවා ඔයාට කැමති ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ මම මේ ඔප්ෂන් එකට යන්න ඊළඟට මේ පැත්ත සිලෙක්ට් කරන්න ඕන නම් rectangular marquee tool එක ගත්තා සුපුරුදු විදිහට selection එක දැම්මා generative fill generate හරි දැනුත් මෙතන මට ඔප්ෂන් තුනක් හම්බ වෙනවා මට කැමති ඔප්ෂන් එකක් මෙතන සිලෙක්ට් කරගන්න තියෙන්නේ ඔන්න ඔය විදිහට තමයි ඉමේජ් එකක් extend කරගන්නේ දැක්කනේ වෙනද පැය ගාණක් වියදම් කරගෙන කරපු දේ කරන්න දැන් යන්නේ එකම එක ක්ලික් එකක පමා විතරයි නේද යමුද තව ටිකක් ඉස්සරහට දැන් මම ඔයාලට කියලා දෙන්නම් square shape නොවන image එකක් crop කරන්නේ නැතිව කොහොමද square shape එකට ගන්න කියලා උදාහරණයක් විදියට ඔයා Instagram දාන්න බලාපොරොත්තු වෙන ඔයාගේ ලස්සන ෆොටෝ එකක් crop කරන්නේ නැතිව කොහොමද මේ extend tool එක use කරලා square shape එකට ගේන්න කියලා තමයි මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දැන් මම ඒ දේ කරන්න මේ image එක තෝරගන්නවා දැන් ඔයාට තියෙන්නේ මේක square එකක් විදිහට extend කරගන්න කොහොමද කරන්නේ මම මුලින්ම select කරනවා crop tool එක මම ratio එක විදිහට දෙන්නම් square කියලා දැන් මම මේ square ratio එක හදනවා right හැදලි ඉවරයි මම දැන් ටික් එක දානවා okay ඊළඟට මට තියෙන්නේ අනිත් කොටස් දෙක ජෙනරේට් කරන්න කලින් වගේම කරන්නත් පුළුවන් හැබැයි ලේසි ක්‍රමයක් තියෙනවා control a දැන් මම මුළු image එකම select කරා ඊළඟට මට මෙන්න මේ කොටස අයින් කරගන්න ඕනේ rectangular marquee tool එකට ගියා alt press කරා මේ මැද කොටස කපලා අයින් කරනවා වගේ දෙයක් කළා right දැන් මම මේ කොටස අයින් කරලා තියෙන්නේ එතකොට මෙන්න මේ වටේ ටික තමයි select වෙලා තියෙන්නේ දැන් කෙලින්ම generate fill ගියා generate බලමු මොකද වෙන්නේ කියලා සුපර් නියමෙටම ආවා ඔප්ෂන් තුනක් තියෙනවා කැමති ඔප්ෂන් එකක් ඔයාට සිලෙක්ට් කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි ඉමේජ් එක
පාට අවශ්‍ය විදියට extend කරගන්නේ හරි අපිට මැජික් එකක් කරමු දැන් හිතන්න වරම එක තව ටිකක් extend කරගන්න ඕනේ කලින් විදියට මෙමු crop tool එක ගත්තා square මේ ගන්නට ගත්තා ඕකේ control a rectangle merge tool press alt select generate to fill generate amazing right ඔන්න බලන්න කලින් image එක ඔන්න දැන් image එක තව step එකක් යමු right control a merge tool generate හැබැයි මේක කරනකොට මාර ඉඩක් මෙයා කන්සියුම් කරනවා පරිස්සමෙන් මේක කරන්න මොකද සෑහෙන process එකක් මෙතන වෙනවා මේ විදිහට ඔයාට මේ ඕනම image එකක් infinitely zoom in zoom out කරගන්න පුළුවන් මේ AI feature එක use කරලා බලමු මොකද වෙන්නේ කියලා right මෙතනත් හොඳ options ටිකක් ආවා මොන බලන්න කලින් එක ඊට පස්සේ එක පළවෙනි එක 1 2 3 මාරම රියලිස්ටික් විදියට මේ වැඩේ වුණා දැක්කනේ ඔරිජිනල් ෆොටෝ එකට තඹ දොයිතුක හානියක් වෙන්නේ නැතිව ෆොටෝ එක ස්ක්වයර් ෆොටෝ එකක් බවට පරිවර්තනය කරගත්තා ඒ වගේම හිතා ගන්නත් බැරි සූමින් ඉෆෙක්ට් එකකුත් අපි ලබා දුන්නා යමු දෙහනම් තව වැඩක් කරන්න මම දැන් ඔයාට මොනාලිසා පේන්ටින් එක ඔයා කැමති ඕනෙම canvas size එකකට extend කරන්නයි කියලා දෙන්න යන්නේ උදාහරණයක් විදියට මම YouTube වලට use කර thumbnail size එක වෙන 16 by 9 canvas size එක තෝරගන්නම් දැන් මේ තියෙන්නේ YouTube වල thumbnail එක වෙනුවෙන් හදන canvas එක දැන් වා හිතන්න ඔයාට මේ thumbnail එකට මොනාලිසාව දාලා ඒක extend කරන්න ඕනේ කියලා පොඩක් magic වගේ වැඩ අපි කරලා බලමු ඔන්න ගෙනාවා මොනාලිසා ලොග් කරමු right මෙන්න ඉන්නවා මොනාලිසා දැන් මොකද කරන්නේ අම හිතන්නම් මට මෙයාව මෙතනින් තියලා මට ලියන්න ඕනේ කියලා මෙතන caption එක. ඒ කියන්නේ මෙතනනේ fill වෙන්න ඕනේ මේ පොඩි කැලලයි මෙතනයි. අපි එක කරලා බලමු. මුලින්මම control a ඊට පස්සේ merge tool alt deselect okay generate to fill generate බලමු මොකද වෙන්නේ කියලා මම මේ කලින් කරලා නැහැ මොකද නැහැ මොනවා වෙනවද කියලා මම හිතනවා මේක ක්‍රියේටිව් විදිහට වෙයි කියලා wow හිතා ගන්නත් බෑ මාරව ක්‍රියේටිව් විදිහට මේක මරුවා කලින් එකට මේක සුපර් ඒකට මේක සුපර් මේක තමයි Photoshop වල AI feature එකේ තියෙන මැජික් එක දැන් ඔයාට කැමති font එකක් මෙතනින් දාලා ඉතුරු ටික කරගන්න තියෙන්නේ මොන බලන්න කලින් එක මෙන්න දැන් එක කාටද පුළුවන් මේක එඩිට් එකක් කියන්න ඇත්තටම මම දන්නේ නැහැ මේ ෆීච එක දැකලා බය වෙන්නද ඕනේ එහෙම නැත්නම් සර්ප්‍රයිස් වෙන්නද ඕනේ කියලා හැබැයි මිත්තෝරනි බය වුණත් සර්ප්‍රයිස් වුණත් මේ මොහොත වෙනකොට කෝටි ගාණක් මිනිස්සු මේ AI ටූල් එකෙන් බරටම වැඩ ගන්නවා ඒ වගේම මතක තියාගන්න මේ ටූල් එක 2023 වෙනකොට තියෙන්නේ බීටා ලෙවල් එකේ හිතාගන්න බීටා ලෙවල් එකේ මේ තරම් ඇඩ්වාන්ස්මන්ට්ස් තියෙනවා නම් මේකේ මේන් වර්ෂන් එක ආවහම මේක මොන වගේ ලෙවල් එකකට ඉම්ප්‍රූව් වෙයිද කියලා හරි යමුද අපි තවඩක් කරන්න මම දැන් ඔයාට මේ ටූල් එක යූස් කරලා එකම එක ක්ලික් එකක් පමණක් පාවිච්චි කරලා ඉමේජස් දෙකක් කම්බයින් කරලා පෙන්නන්නම් මර්ජ් කරලා පෙන්නන්නම් මම මේකට කලින් ගත්ත මොනාලිසා පින්තූරේ ලියනාඩෝ ඩා වින්චිගේ මෙන්න මේ ආර්ට් එකයි ගන්න විප්ලවකාරී වැඩක් කරන්න යන්නේ මන් දන්නේ මොනවද මොනවා වෙනවා තියෙද කියලා අපි නිකන් ටෙස්ට් කරලා බලමු ඔන්න ඔහම තිබ්බා යා මොනාලිසා ගාවට එයාව තිබ්බා මෙන්න මෙහෙම දැම්මට ඕනේ මේක කම්බයින් කරන්න රෙක්ටැන්ගුලර් මර්කි ටූල් මෙන්න මේ හරිය සිලෙක්ට් කරනවා සිලෙක්ට් කළා කිසිම දෙයක් ලියන්න නැහැ ජෙනරේටර් ෆිල්
generate. මොනව වෙනවද තියෙන්නේ? test කරලා බලමු. Wow! Next level. Make owl. Wow! Creative විදියට ආවා. පොඩි පොඩි issues තියෙනවා. හැබැයි අපිට ගොඩ දා ගන්න පුළුවන්. make owl කියලා තේරෙනවා. ගොඩ දා ගන්න පුළුවන්. චුට්ටක් මහන්සි වෙලා මේක ගොඩ දා ගන්න පුළුවන්. හරි. මම දැන් මෙතන ගත්තේ paintings දෙකක්නේ. දැන් මම මේ වැඩේම කරලා පෙන්නන්නම් real images දෙකක් පාවිච්චි කරලා. මම ගන්නම් මෙන්න මේ image එකයි. මෙන්න මේ image එකයි. බලමු මොනවා වෙයිද කියලා. Right. මම ගන්න ඊළඟට lasso tool එක අරගෙන මට ඕනේ කොටස මම select කරනවා. ඔන්න ඔය විදිහට select කරලා generate fill generate. මේක කලින්ට වඩා සාර්ථක වෙයි. මොකද මේ images දෙක high quality images දෙකක්. මම කලින් use කරේ painting එකක්නේ. හැබැයි මේක download කරපු එකක්. ඒ ෆයිල් එක megabyte එකකට වඩා අඩුයි. හැබැයි මේක मेगाबाइट 10 ක විතර ඉමේජස් දෙකක් බලමු මොකද වෙන්නේ කියලා. වව්. ඒ හිතාගන්න බෑ මාරම ක්‍රියේටිව්. next level next level next level creativity එකක් තියෙනවා. තවන්නම් බලන්න පුළුවන්. මට මේක ක්‍රියේටිව්. දැන් ඔය වගේ මැජික් වගේ දේවල් මෙතනින් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම මේ දේවල් try කරලා බලන්න ඔයාටත් පුළුවන් මේ හැම දෙයක්ම මම කළා වගේම experience කරන්න. හරි මං යනනම් තව ටිකක් ඉස්සරහට. ඔයගොල්ලෝ දන්නවා photo edit කරනකොට අපිට ওই photos වල තියෙන විවිධාකාරයේ objects නිතර නිතර remove කරන්න සිද්ධ වෙනවා. හැබැයි අපි conventional method use කරලා මේ object removal එක කරන්න ගියොත් අපිට tools ගණනාවක්ම use කරලා ලොකු කාලයක් වැඩඟු කරගෙන තමයි මේ දේ කරන්න වෙන්නේ. හැබැයි මිත්‍රවරුනි දැන් මේ AI tool එක තියෙන නිසා මෙතෙන්ට යන්නේ එක click එකයි. යමුද අපි මේ magic එකක් බලන්න. මම තෝරගත්ත මෙන්න මේ image එක. දැන් මං මේ මිනිස්සයව මේ image එකෙන් අයින් කරන්න යන්නේ. එක්ක rectangle magic tool එක use කරන්න පුළුවන්. නැත්තම් lasso tool එක use කරන්න පුළුවන්. මම lasso tool use කරන්නම්. ඔන්න ඔයගේ පොඩ ඉඩ තියලා අඳින්න ඕනේ. නැත්තම් වැඩේ වෙන්නේ නැහැ. generate fill generate. බලන් ඉන්න තියෙන්නේ. නිකන් හිතන්න මේ වගේ දෙයක් කරන්න ඔයාට මේ ටූල් එක තිබ්බේ නැත්තම් පැය කීයක් යයිද කියලා. අඩුම ගානේ විනාඩි 30ක්වත් යනවා Photoshop හොඳට පුළුවන් කෙනෙක්ට. හැබැයි මෙතන ඔයාට මේ ක්ලික් එක කරලා බලන් ඉන්න තමයි තියෙන්නේ. කියන්න වචන නැත. මේක මාරම perfect විදිහට වෙලා තියෙනවා. super amazing amazing. තව එකක් try කරමු. දැන් මම මේ සතාව අතුරු දහම් කරන්න යන්නේ. ගත්ත rectangle මගේ tool එක select කළා. generate fill generate. කෙනෙක්ට කියන්න පුළුවන් මේක භයානකයි මේවා කරන්න දෙන්න හොඳ නැහැ කියලා. හැබැයි මේවත් එක්ක තමයි ඉස්සරහට අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් අපිට මේ field එකේ survive වෙන්න නම් මේ දේවල් next level එකෙන් පාවිච්චි කරන්න අපි දැනගන්න ඕනේ. එහෙම කරන්න නම් සුද්ධ සිංහලෙන් කිව්වොත් මේ feature එක අපි කාලා වතුර බොන්න ඕනේ. ගුණා අතුරුදහන් amazing. මේක තමයි Photoshop AI වල තියෙන magic එක. ඉතින් මිත්‍රවරුනි මම මේ AI feature එකට magical AI feature එකක් කියන එක සාධාරණද නැද්ද? ඒකවත් දැම්මම තීරණය කරන්න එපා. තව magic ටිකක් බලලාම තීරණය කරන්නකෝ. මම දැන් ඔයාට කියලා දෙන්න හදන්නේ තියෙන image එකක් prompts use කරලා කොහොමද මේ feature එක හරහා modify කරගන්නේ කියලා. දැම්මට ඕනේ මෙන්න මේ image එකේ මේ හරියෙන් පොඩි වතුර ටිකක් අඳින්න. ඒකට මම මේකට පොඩ්ඩක් පොඩි කරලා ඒ ලුක් කරගන්නවා. generate fill generate. right ඔන්න ඔය විදිහට background එක මම extend කරගත්තා. ඊළඟට මම මෙතෙන්ට වතුර add කරන්නම්. මගේ tool එක ගත්තා. මම type කරන්නම් lake with reflections කියලා. බලමු මොකද වෙන්නේ කියලා.
පොඩ්ඩක් කවුල් වගේ ආහා තන පොඩි අවුලක් තියෙනවා හැබැයි ඇක්සෙප්ට් කරන්න පුළුවන් අපිට තා පොඩි ස්ටෙප් එකකට ගිහිල්ලා මේක ගොඩ දා ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා ට්‍රයි කරලා බලමු මේක ඩිලීට් කරන්න Water path with reflections. ඔන්නෝ විදිහට එනවා accept කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. අපිට මේ options දෙක තුනකට ගිහිල්ලා මේ වැඩේ optimize කරගන්න තමයි තියෙන්නේ. හරි. අපි හමු තව වැඩකට. මෙතනදි මම කරන්නේ images modify කරන එකම තමයි. මම මේ දෙත් ඔයාලට කරලම පෙන්වන්නම්. දැන් හිතන්න මෙන්න මේ image එකේ මට මෙන්න මේ හරියෙන් පොඩි ගොඩ බිමක් ඕනේ කියලා. මොකිට උල්ලෙක් ගත්තා. මෙතනින් දාන්න සැන්ඩි ෂෝ කියලා. බලමු. රයිට්. ලස්සනට ආවා. මේක ඇක්සෙප්ටබල්. මේකත් හොඳයි. රයිට්. ඔන්න ඔය විදිහට අපිට කරගන්න පුළුවන්. තව උදාහරණයකට. දැන් මේ ඉමේජ් එකේ මුලින්ම මේ මිනිස්සයා වයින් කරගන්නවා. මේක අවේපා. ජෙනරේටර් ෆිල් ජෙනරේට්. උයි වරයි. මේ තියෙන බෝට්ටුවත් එපා. මේකට පොඩි වෙලාවක් යනවා. මොකද මේ ලොකු ප්‍රොසෙස් එකක් තමයි මෙයා කරන්නේ. මෙයා මේ හැම කොටසක්ම අයිඩෙන්ටිෆයි කරලා තමයි මේ ඔබ්ජෙක්ට් රිමූවල් එක කරන්නේ. එහෙනම් ඔයාට පොඩක් නිවිහන හිල්ල මේක දිහා බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. right ඔන්න මේක හොඳයි ඊළඟ නම් මේක ටිකක් ලොක් කරගන්නවා ඔන්න ඔය වගේ control a magic tool alt generate මම මේකට යන්න ඊළඟට මම මෙතන වෙනස් කරනවා පොඩ්ඩක් dramatic ලුක් එකක් තියෙන අහසක් මවුන්ටන් රේන්ජ් එකක් සහිතව මල්ලියන්නම් ඩ්‍රැමැටික් ස්කයි විත් මවුන්ටන් රේන්ජ් උනාවෙත් දන්නේ මාත් මේ ෆස්ට් ටයිම් මේ ඉමේජ් එකට මේ දෙක කරන්නේ බලන් ඉඳලා අපි ඩිසයිඩ් කරමු වව් නීවට වව් මේක ගති මේක ගති ඊළඟට මම මෙන්න මේ විදිහට මේක සිලෙක්ට් කරලා ඉතින් දෙන්නම් පොඩි රේල් පාරක් බලමු ට්‍රයි කරලා මලියන්න රේල්වේ ට්‍රැක් කියලා. ඔහොත් මේ විදිහට එක එක දේවල් ට්‍රයි කරලා බලන්න ඔයාටත් මැජික් වගේ රිසල්ට්ස් මෙතනින් ජෙනරේට් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි. එකක් ආවා එක ට්‍රැක් එකක් ආවා තව ටිකක් ට්‍රයි කරලා බලුවොත් ඔයාට බැරි වෙන එකක් නෑ මේකත් ගොඩ දා ගන්න. දැක්කනේ අපිට මේ ටූල් එක යූස් කරලා මාර්ම වැඩ ගොඩක් කරගන්න පුළුවන්. යමුදු තව වැඩක් කරන්න. දැන් මෙන්න මේ පේන ගැවුලම යට ලස්සන කණ්ණාඩි දෙකක් ගම්මමුද මේ AI ටූල් එක පාවිච්චි කරලා. දැම්මම මේ ගෑනු ළමයාට කණ්ණාඩි දෙකක් දම්මන්නයි යන්නේ. බලමු කරන්න පුළුවන් වේද කියලා. මම මේ හැරි සිලෙක්ට් කරනවා කණ්ණාඩි තියෙන්න ඕනේ හරිය රයිට් මම ලියන්නම් ස්පෙක්ටකල්ස් කියලා ආ කණ්ණාඩි දෙකක් ආවා ආ මොකක්ද කියලා තියෙන්නේ මම මේ හැරි සිලෙක්ට් කරේ නැහැ ඒ හින්දා පොඩ්ඩක් අංජබජල් කණ්ණාඩි දෙකක් තමයි ආවේ. හැබැයි මේ සිලෙක්ෂන් එක හරියට කරා නම් ඒ දේ කිසිම අවුලක් නැතුව කරගන්න පුළුවන්. කොහොමද මේ වැඩේ? මරුනේ මෙතනදී වන් නිවර්දි ඒරියාස් ටික නිවර්දිව සිලෙක්ට් කරගත්තා නම් මීටත් වඩා ක්‍රියේටිව් ලෙවල් එකකින් මේ වැඩේ වඩා සාර්ථකව කරගන්න පුළුවන්. ගමුද තව එක්සැම්පල් එකක්. මෙයාගේ බෙල්ල පාළුවට ගිහිල්ලා නේද? ධම්මමුද මෙයාට අපි මුතුමාලයක් AI ෆීචර් එක හරහා දැම්මන් හදන්නේ මෙයාගේ කරට මුතුමාලයක් දාන්න බලමු ගාන්න සිලෙක්ට් කරගත්තොත් සුපිරියට වැඩේ වෙයි. මම මේ හැරි සිලෙක්ට් කරනවා.
right මම ලියන්නම් pearl necklace මේක ජුවලරි කරන අයට මාරම ඉෆෙක්ටිව් විදිහට යූස් කරන්න පුළුවන් ඔයාගේ කස්ටමර්ගේ ෆොටෝ එකක් අරගෙන එයාට මේ මාලේ දම්මලම පෙන්වන්න පුළුවන් මාරම ඉෆෙක්ටිව් දෙයක් එහෙම නැත්නම් ඔයාට මේ වගේ මොඩල් කෙනෙක්ගේ ඉමේජ් එකක් අරගෙන ඔයාගේ මාල ටික මේ AI ටූල් එක යූස් කරලා දාන්නයි තියෙන්නේ මේ මාරම යූස්ෆුල් වැඩ හොඳට ආවා ආයෙ කවුල් ආ මේක හොඳයි දැක්කනේ එක ක්ලික් එකයි සොෆ්ට්වෙයාර් එක අපිට ඕන දේ ඔක්කොම කරලා දෙනවා අපිට තියෙන්නේ බලාගෙන බලාගෙන ඉන්න විතරයි යමුද තව ටිකක් ඉස්සරහට මෙයාට කොණ්ඩෙ තිබ්බනම් මොන වගේ වෙයිද try කරලා බලමු AI feature එක හරහා මං ගන්නම් මෙන්න මෙයාව පොඩ්ඩක් zoom කරලා මට select කරගන්න තියෙන්නේ කොණ්ඩෙ දාන්න ඕනේ හරිය ඔන්න මං දැන් ගාන්ට select කරනවා කොණ්ඩෙ මෙච්චර තියෙන්න ඕන නම් ඔයා ඒ විදිහට එක select කරන්න ඕනේ මම දාන්නම් black hair කියලා බලමු මොකද වෙන්නේ කියලා ආ කොණ්ඩෙ නම් ආවා ඔය වගේ දෙතුන් පාරක් try කරලා වැඩේ ගොඩ දාගන්න තමයි තියෙන්නේ මේක හොඳයි වගේ ඔය වගේ මාරව ලස්සන්ට මේක කරන්න පුළුවන්. හරි දැන් අපි කොණ්ඩෙක උත් දැම්මා. දැන් try කරලා බලමුද මේ feature එක use කරලා මෙන්න මෙයාගේ කොණ්ඩේ පාට වෙනස් කරන්න පුළුවන්ද කියලා. දැන් මම මෙයාගේ කොණ්ඩේ පාට වෙනස් කරන්නයි යන්නේ. select කළා කොණ්ඩේ. මම type කරන්නම්. blonde hair කියලා. බලමු මොකද වෙන්නේ කියලා. ආ බ්ලොන්ඩ් හෙයා නරකම නැ නරකම නැ ඔන්න නැති එක වව් නියමෙටම ආවා නියමෙටම ආවා ඒක නියමයි සුපර් ඇමේසිං ඇමේසිං ඔන්න එහෙනම් දැන් ගැණු ළමයිට කොණ්ඩේ පාට කර කර කොණ්ඩේ විනාශ කරගන්න දෙයක් නැ एक क्लिक के काय में सॉफ्टवेयर का यूज़ कर ला उया टो आगे कौन डेट ओने पार्ट अब दें देने बोलूँगा हरि यमो भी तावड़े किस राड़ मुकदे क्या ने मैं आगे टूथब्रेसिंग स्टिकर अभी में एआई टूल लेका पाविच कर ला आइन कर ला दे मुद मित्र नदी से ला मेरा हरि ये टम सिलेट कर गाना ओने उड़ा मारू ऐडा बलम ट्राई कर ला सिलेट कला सिलेक्शन एक इंतज़ाम उसको मैं फिरने वेन्ने, मामा टाइप करा नंग, वाव, एक नियम इधर आओ, तब टिकाक, रिलीज़ टिकू ना नंग, किसी माहौलक ने तो अपे वैडे करा गाने तीबा, अत्तरे मैं मित्तने दी मामा कर पुमे सिलेक्शन ने का इतना मत द साले के लिए मत तो कला ना, मीटर तोड़ा होने प्रतिपल उधर लबागा प्रतिफल लबागन पुलवा අපි මෙයාව ෆොටෝෂොප් කරා බොඩි බිල්ඩර් කෙනෙක් කරමුද මෙයාව තමා මම බොඩි බිල්ඩර් කෙනෙක් කරන්න යන්නේ සෙල්ලා සිලෙක්ට් කරගමු ටයිප් කරමු මේල් බොඩි බිල්ඩර් කියලා ඕකේ වහාව් බොඩියා නීමෙටම ආවා වා ඒක හරියන්නේ මේක හොඳයි අපේ සිලෙක්ෂන් එක හරියට ආවා නම් बॉडी बिल्डर के निक किसी में गेम आकर तो हदा गन्ना पुलुआ मरुन ऐ दे वेरे मम्मे ट्राई कले मटे कपाटम हित जे देवल ओयात मेस ऑफ टेक इंस्टॉल कर गना व्याटा हितने हितने देवल ट्राई कल्ला बलन ने ये वागे म व्यागे एक्सपीरियंसेस माता कहते हुए कमेंट्स विधि हटा शेयर कराने हरे मेच्चर वेला मम्मे हैमदे आक मकरे ऑलरेडी एक्सिस्टिंग इमेजेस यूज कर लाने दम मम्मा मिड जर्नी किंग करना वागे प्रॉम्प्ट्स पाविच करला වෙනම සෙපරේට් ඉමේජ් එකක් මේ සොෆ්ට්වෙයාර් එකෙන් ක්‍රියේට් කරන්න පුළුවන්ද කියලා පොඩි ට්‍රයි එකක් දීලා බලන්න. මේක තමයි මගේ කැන්වස් එක. මම මෙතනින් අඳින්නම් මොහොදු වෙරලක්. දන්නම් සී ෂෝ කියලා.
බලාගෙන ඉන්න තියෙන්නේ මෙයා අපිට ඕන හැම දෙයක්ම හරිම ලස්සනට කරලා දෙනවා right the meharindamu civic sea waves wow මේක නියමෙට කම්බයින් වුණා එකනි මාරම ලස්සනට එක කම්බයින් වුණා මම මේකට යන්නම් ඊට සම් එක දාන්නම් dramatic sky with a reflective mountain range देख तू ना ट्राई करना तीन ने अनिवार्य गोटा दागन ना पुलवा हम मेह कर गना मेहरी इन दान नांग स्पेसशिप की ला मेहरी गोटा ट्राई करो अनिवार्य गोटा दागन ना पुलवा मेकर ना इत्तर मिच्छर रियलिस्टिक ने මම මට ෂුවර් try කරොත් මීට වඩා දෙයක් අපිට කරගන්න පුළුවන් වේවි කියලා. කොහොමද? නියමයට ආවනේ. ඔයත් try කරලා බලන්න. ඒ වගේම ඔයාට පුළුවන් නම් ඔයා මේ generations වලට use කරපු prompts දාන්න comments විදියට. එහෙම දැම්මොත් මේ tool එක use කරන්න බලන් ඉන්න අනිත් අයට ඒ prompts ගොඩක් වැදගත් වේවි. ඒ වගේම අනිත් අය දාන prompts ඔයාටත් යූස් කරලා වෙනම එක්ස්පීරියන්ස් එකක් පවා ලබා ගන්න පුළුවන් වේවි. හරි. අපි හමු තව ටිකක් ඉස්සරහට. මේ ඉන්නේ ඔයාගේ යාළුවෝ සෙට් එක. හැබැයි මේ ඉන්නේ එකන කනාවට ෆොටෝ එකකට සෙට් වෙච්ච එකනේ. දැන් ඔයාට ඕනේ ආ ෆොටෝ එකකින් හල්ලා දාන්න. බය වෙන්න එපා. Photoshop AI ඔයා ළඟ තියෙනවා නම් මේ දේ කරන්නත් යන්නේ එක ක්ලික් එකයි. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මෙන්න මේ විදිහට මට තියෙන්නේ මේ අයින් කරන්න ඕනේ කනාව සම්පූර්ණයෙන් සිලෙක්ට් කරගන්න බලමු එකක් කරලා right select කළා generate fill generate ඔච්චරයි ඉනි කිසිම දෙයක් නැහැ මෙයා remove වෙන්න ඕනේ දැක්කනේ කිසිම අවුලක් නැතුව එයාව remove වුණා මේක හොඳයි ඔන්නෝ විදියට අපිට කැමති කැමති අයව මේක යූස් කරලා ලස්සනට රිමූව් කරගන්න පුළුවන් මරුනේද වැඩේ හැබැයි තින් ඕක සාමාන්‍ය විදියට කළොත් ඕක මොන වගේ කට්ටක්ද කියලා දන්නෝ දනිති හරි යමු අපි තව ටිකක් ඉස්සරහට දැන් අපි මෙන්න මෙයාට ටී-ෂර්ට්ස් කීපයක් අඳලා බලමුද Photoshop AI ටූල් එක යූස් කරලා මට තියෙන්නේ මෙයාව සිලෙක්ට් කරලා ෂර්ට් එක අඳින්න ඕනේ පැත්ත ලස්සනට සිලෙක්ට් කරලා ඔන්න ඔය විදියට right මම ටයිප් කරන්නම් formal t-shirt කියලා බලමු මොකද වෙන්නේ කියලා ආහා නියමෙට ආවා wow නියමයි 1යි 2යි 3යි super amazing නියමෙට ආවා देख तू ना ट्राई करो मीटा तू वड़ा नेक्स्ट लेवल क्रिएशन सपिटे अनिवार्य गन्न पुलवा नियमाई नहीं दे वड़े दंगवाड पुलवान वया आगे में फोटोस पावा यूज कर ला एक एक एंडुं वया आटा मांदला बलान्ना हरी अप्यमु थावड़े कटर वया दगलती ना वधे मिन्न में पेन वर्ल्ड फेमस पेंटिंग का अपने कान जोलियट वागे मेकअप मोनालिसा पेंटिंग කට කලා වගේම එක්ස්ටෙන්ඩ් කරලා බලමු මම යන්නේ මේක එක්ස්පෑන්ඩ් කරන්න බලමු ට්‍රයි කරලා control a alt generate wow can you believe that මට හිතා ගන්න බෑ මෙච්චර දෙයක් මේ software එකෙන් කරන්න පුළුවන් වුණා කියලා
මාරම ක්‍රියේටිව් විදියට මේකත් වුණා. ඇත්තටම මාරම ක්‍රියේටිව් විදියට මේක ආවා. මම හිතුවේම නෑ මෙච්චර ලස්සනට මේ දේ වෙයි කියලා. ඔයාලට පුළුවන් එකපාරකට තුන ගානේ ඔප්ෂන්ස් ජෙනරේට් කරන්න. එතකොට ඔයාලට මේ ජෙනරේට් කියන ඔප්ෂන් එක ක්ලික් කර කර ඔයාගේ චොයිස් එක එනකන් මේ දේ කරන්න පුළුවන්. හිමාවට පස්සේ ඔයාලට තියෙන ඔයාගේ චොයිස් එක එම්බ්‍රේස් කරගන්න. ඉතින් මිත්තෝරුනි මම දැන් ඔයාලට මේ Photoshop වල AI ෆීචර් එක යූස් කරලා කරන්න පුළුවන් මැජිකල් වැඩ ගොඩක් කරලා පෙන්නුවා. දැන් මම ඔයාලට තව එකම එක මැජිකල් වැඩක් කරලා පෙන්නන්නම්. මම දැන් මෙන්න මේ ස්ටුඩියෝ එකට ෆොටෝ එකක් ගන්න ඇවිල්ලා ඉන්න ඇස්ට්‍රොනොමගේ බෑග්ග්‍රවුන්ඩ් එක ස්ටාරි හෙවන් එකක් බවට පරිවර්තනය කරලා දෙන්නම්. Photoshop පරහට තියෙන්නේ මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න තමා. බලමු මොකද වෙන්නේ කියලා. ස්ටාරි හෙවන්. වව්. නියමෙටම ආවා. බලමු ඊළඟ චේන්ජස් ටික. ඒකත් නියම. මේක තමයි නියමෙටම තියෙන්නේ. දැක්කනේ. මේක හොඳයි. ඉතින් මිත්තෝරනි මම දැන් ඔයාලට ප්‍රැක්ටිකලිම කරලා පෙන්නුවා මේ Photoshop AI ෆීචර් එක හරහා කරන්න පුළුවන් මැජිකල් වැඩ. හැබැයි ඔයා මතක තියාගන්න මේ ටූල් එකටත් ලිමිටේෂන්ස් තියෙනවා. යූස් කරන ෆොටෝ එකේ ක්වොලිටි එක, අපි කරන සිලෙක්ෂන් එක සහ අපි ලබා දෙන ප්‍රොම්ප්ට්ස් අනුව මේ ටූල් එක හරහා ජෙනරේට් වන ෆයිනල් රිසල්ට් එකේ ක්වොලිටි එක ඩිපෙන්ඩ් වෙනවා. ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එකට අනුව මේ ටූල් එක බෑග්ග්‍රවුන්ඩ් රිමූවල්. එතකොට ඉමේජ් එක්ස්ටෙන්ෂන් සහ ඉමේජ් මර්ජින් කියන දේවල් වලට කිසිම කරදරයක් නැතුව සුපිරියටම යූස් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ කීයටවත් අමතක කරන්න එපා මේක තවමත් බීටා වර්ෂන් එකක් කියලා. එතකොට ඇඩොබිලා මේ බීටා වර්ෂන් එක හරහා ගන්න හැම එක්ස්පීරියන්ස් එකක්ම යූස් කරලා එයාලගේ ෆුල් වර්ෂන් එක මීටත් වඩා මාරම ඉහළ ක්‍රියේටිවිටි ලෙවල් එකට අනිවාර්යෙන්ම අරගෙන යාවි. හැබැයි තවමත් මේ ටූල් එකට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වගේ හිතන්න බෑ. ඒ වගේම ඒ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ලබා දෙන ක්‍රියේටිව් ලෙවල් එකක් තියෙන අවුට්පුට්ස් ලබා දෙන්න තවමත් මේ ෆීචර් එකට බෑ. එතකොට ඒ ලෙවල් එකට යන්න නම් මේ AI එක තව ගොඩක් ඉම්ප්‍රූව් කරන්න සිද්ධ වෙවි. ඉතින් එතකොට අපිට තියෙන්නේ ෆොටෝ එකක් එඩිට් කරනකොට ලොකු කාලයක් අරගෙන කරන්න ඕන දේවල් මේ AI ෆීචර් එක හරහා කරගෙන ඊළඟට කරන්න ඕනේ ඉම්ප්‍රූව්මන්ට්ස් අපේ ට්‍රැඩිෂනල් ටූල්ස් පාවිච්චි කරලා කරගන්න එක. එහෙම කළාම ඔයාගේ කාලෙත් ඉතුරු, ඔයාගේ වැඩෙත් ඉතාමත්ම සාර්ථකව සිද්ධ වෙනවා. හැබැයි මිත්තෝරුනි අමතක කරන්න එපා මේ විදිහට ඉතාමත්ම සීග්‍රෙන් දියුණු වෙන Photoshop AI ටූල් එක හරහා ග්‍රැෆික් ඩිසයිනර්ස් ලගේ ජොබ්ස් වලට ලොකු අවදානමක් නිර්මාණය කරනවා. හැබැයි ඒකට අපිට කරන්න කිසිම දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම අනාගතයේදී මේ AI tools මීටත් වඩා ඉම්ප්‍රූව් වෙනවාමයි. එතකොට graphic designers ලට කරන්න තියෙන හොඳම දේ තමයි මේ අප්ඩේට් වන AI tools ඉතාමත්ම සාර්ථකව හැන්ඩල් කරන්න ඉගෙන ගන්න එක. එහෙම කරලා එයාට පුළුවන් එයා එක වැඩක් කරන කාලෙම යොදාගෙන වැඩ දෙක තුනක් කරන්න. මොකද දැන් එයා එයාගේ ජොබ් එකේ TDS part එක කරගන්නේ මේ AI tool එක හරහා. එහෙම තමයි මට හිතෙන විදිහට graphic designers ලට මේ AI tool එකත් එක්ක survive වෙන්න ඕනේ. එහෙනම් හොඳට මතක තියාගන්න අපිට කවදාවත් බෑ මේ AI features වලට පයින් ගහලා අපේ ගමන යන්න. අපිට අනාගත ලෝකයේ තුල පණ බේර ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපි මේ AI tools පාවිච්චි කරන්න හොඳට දැනගන්න ඕනේ. මේ වගේම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේ AI tools පාවිච්චි කරලා අපේ වැඩ ඉතාමත්ම ලේසියෙන් සහ ගොඩක් කාර්යක්ෂමව කරගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා අද වීඩියෝ එක හරහා මට මේ Photoshop AI tool එක ගැන ඔයාලට ලොකු දැනුමක් ලබා දෙන්න පුළුවන් වුණා කියලා. එහෙනම් ඔයාලට පුළුවන් ඔයා මේ ටූල් එක ගැන දරන ඕනම අදහසක් කමෙන්ට්ස් විදියට දාන්න. ඒ වගේම මාත් එක්කම කතා කරන්න ඕන නම් සුබුරුදු පරිදි join වෙන්න මගේ knowledge bar කියන Telegram group එකට. එහෙනම් මේ වගේ තවත් රසවත් වීඩියෝ කරගෙන මම එන්නම් ඊළඟ සතියේත් ඔයගොල්ලන්ව හම්බෙන්න. අදම වාගේ සමු ගන්නවා මම මදුජිත් සාගර.